අයිබෝවන් ඔබෙක් වන්නේ ස්වාධීන රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමේ නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කාටත් කලින් පොහොට්ටුවේ ජාතික ලයිස්තුව රටටම හඳුන්වා දෙයි ජනතාව දුන් වරමින් ජනතා පැතුම් කියු ලෙසම ඉටු කරනවා අගමැති සහතික වෙයි ශානි 27 රිමාන්ඩ් අත්අඩංගුවට නොගන්නයි රිෂාඩ් කළ ඉල්ලීම ඉවතට කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනා අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත්ගෙන් නියෝග අයහපත් කාලගුණයෙන් ඉන්දියාවට බලපෑම් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රීලංකා පොදු ජන පෙරමුණට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 17ක් හිමිව තිබෙනවා. එම මන්ත්‍රී ධුර සඳහා නම් කර ඇති 17 දෙනා මෙසේයි. නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය ජී.එල්. පීරිස් නීතිඥ සාගර කාර්යවසම් හිටපු මහබැංකු අධිපති වරලත් ගණකාධිකාරී අජිත් නිවාත් කබ්‍රාල් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ විශ්‍රාමික ගුරු උපදේශිකා බංජුලා දිසානායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහාචාර්ය චරිත හේරත් සමාජ ක්‍රියාකාරී ගෙවිඳු කුමාරතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්බිල් මහාචාර්ය තිස්ස විතාරණ ඉංජිනේරු යදාමිනී ගුණවර්ධන ආචාර්ය සුරේන් රාඝවන් ව්‍යාපාරික ටිරාන් අලස් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ප්‍රවීණ කලාකරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීනුයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතක ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් කිරීම අදිෂ්ඨානය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබමින් විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය රට ලැබූ ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය හමුවේ ලෝකෙම අකර්මණ්‍ය වී ඇති කාලයක ජනතාව කෙරෙහි විශ්වාසය තබා මැතිවරණයේ පැවැත්වීමට තීරණය කළා අසීරු තත්වයකදී වුවද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත් වීම ගැන රටක් ලෙස සතුටු වන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ වසංගත තත්වයක් හමුවේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්ගෙන එය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වුණු රටවල් කිහිපය අතුරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ වනවා ඡන්දය භාවිත කිරීමට පැමිණි සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය නිර්දේශ අකුරටම ඉටු කරමින් ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සෞඛ්‍ය සේවයෙන්ම ආරක්ෂක අංශ හා රජයේ නිලධාරීන් මාධ්‍ය ලබා දුන් සහායටද අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පිරිනමනවා නියම විජයග්‍රහණයක් උපදින්නේ අභියෝග මතින් මෙම ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩනංවන ජයග්‍රහණයක් වන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම මැතිවරණය තුලින් සෞභාග්‍යයේ දැක්ම තහවුරු කිරීමට හැකිවීම පිළිබඳ ලෝකයට ඔප්පු වන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා මෙතර 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුභපැතීමට විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා මහා සංකරත්නයද කාල්ටන් නිවසට වැඩම කර සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා මෙතර පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සංකේතවත් කරමින් කොළඹ නෙළුම් කුළුණ වර්ණවත් ලෙස ආලෝකමත් වී තිබුණා විවිධ වර්ණයන්ගෙන් ඊයේ රාත්‍රියේ පුරා නෙළුම් කුළුණ හැඩවි තිබූ ආකාරයයි මේ දෙදහස් 20 මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 145ක් හිමි වුණා. ඉතිහාසයේ දැවැන්තම පරාජය හිමි වූ එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ
එක් මන්ත්‍රී දුරයක් පමණයි. පෙරේදා පැවති මහමැතිවරණයේදී දිවයිනෙන්ම ඡන්ද 68,53,690ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණා. එහි ප්‍රතිශතය 59.09යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් මන්ත්‍රී දුර 128ක් හිමි කරගත්තා. ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 17ක්. මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සමස්ත මන්ත්‍රී දුර සංඛ්‍යාව 145ක් වෙනවා. දෙවනුවට වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාවක් හිමි කරගෙන ඇත්තේ සමගි ජන බලවේගයයි. ඔවුන් දිවයිනෙන්ම ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 27,71,980යි. ප්‍රතිශතය 23.9යි. AA දිස්ත්‍රික්ක වලින් මන්ත්‍රී දුර 47ක් හිමි වුණා. ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක් වෙනවා. ඒ සියල්ල සමගින් සමගි ජන බලවේගයට ලැබී ඇති සමස්ත මන්ත්‍රී දුර සංඛ්‍යාව 54ක්. ඉලංගේ තමිල් අරසු පක්ෂයේ ඡන්ද 3,27,168ක් ලබා ගත්තා. ප්‍රතිශතය 2.82යි. ඔවුන්ට AA දිස්ත්‍රික්ක වලින් මන්ත්‍රී දුර 9ක් හා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. ඒ අනුව ඉලංගේ තමිල් අරසු පක්ෂයේ ලබාගත් මුළු මන්ත්‍රී දුර සංඛ්‍යාව 10ක්. ජාතික ජන බලවේගයට සමස්ත දිවයිනෙන්ම ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 445,958ක්. ප්‍රතිශතය 3.84ක් වෙනවා. දිස්ත්‍රික්ක දෙකකින් මන්ත්‍රී දුර දෙකක් හා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක්ද සමගින් ජාතික ජන බලවේගයට ලැබී ඇති මුළු මන්ත්‍රී දුර සංඛ්‍යාව 3ක් වෙනවා. අකිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමින් එක් මන්ත්‍රී දුරයක් හා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් බැගින් ලබා ගනිමින් මන්ත්‍රී දුර දෙකක් හිමි කරගත්තා. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී දුර දෙකක් හිමි කරගත්තා. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් කිසිදු මන්ත්‍රී දුරයක් හිමි වූයේ නැහැ. ඉතිහාසයේ දෙවැන්තම පරාජය අත්පත් කරගත් එක්සත් ජාතික පක්ෂයට සමස්ත දිවයිනෙන්ම මෙවර හිමි වූයේ ඡන්ද 249,435ක් පමණයි. ප්‍රතිශතය 2.15යි. දිස්ත්‍රික්ක මට්ටමින් කිසිදු මන්ත්‍රී දුරයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූයේ නැහැ. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් පමණක් හිමි වුණා. දිවයිනෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එක්සත් ජාතික පක්ෂය පත්වැත්තේ 5වන ස්ථානයටයි. අපේ ජනබල පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී දුරයක් හිමි කර ගැනීමට නොහැකි වුවද ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දුරයක් හිමි කර ගැනීමට හැකි වුණා. තමිල් මක්කල් විදුතලේ පුලිකල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, අහිල ඉලංගේ මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී දුරේ බැගින් ලබාගෙන තිබෙනවා. මේ අනුවයි AA පක්ෂය හා කණ්ඩායම් අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර 225 බෙදී ගොස් ඇත්තේ. ඡන්ද ලක්ෂයේ සීමාව ඉක්මවා යාමට හැකි වී ඇත්තේ දේශපාලන පක්ෂ පහකට පමණයි. මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ පරාජය කැපී පෙනෙනවා. ජාතික දේශපාලනයේ ප්‍රධානතම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයෙන් එක් ආසනයක් හෝ ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැහැ. හිමිව ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් පමණයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජකාරිය වසම්, උපනායක රවි කරුණානායක යන මහතුරුන් මෙන්ම නවීන් දිසානායක, වජිර අබේවර්ධන, දයාගමගේ පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර යන මහතුරුන් ඇතුළු ප්‍රබලීන් රැසක් මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වුණා. 1977 වසරේ සිටම පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය විශේෂයෙන් කැපී පෙනෙනවා. මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද පැවැත්වුණා. පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ඒ සඳහා කැඳවා තිබුණා. පක්ෂයේ ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි ඊට එක් වූවන් ප්‍රකාශ කළේ. මෙම සාකච්ඡාවේ අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. ජනතාව දුන්න තීරණේ පිසනමනවනේ. ඉතින් ඒ තීරණයත් එක්කම අපිත් හැදෙන්න ඕනනේ. ඉතින් අපි ඒක තේරුම් ගත්තා. අපි හැදෙන්න ඕන පක්ෂයේ ඉදිරිය කොහොමද හැදෙන්නේ කියන එක තීරණය කරලා තියෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගත්තද? නෑ, ඒක නෑ. තාම තීරණයක් ගත්තේ නෑ. නායකතුමයි මහලේකම්තුමයි ඒක තීරණයක් ගන්නේ. ඒකට වගකිව යුතු ප්‍රධාන පාර්ශ්වය සජිත් ප්‍රේමදාස් පාර්ශ්වය. ඔහුත් නැති වෙලා එක්සත් ජාතික පක්ෂයත් නැති කරලා ඔහුගේ දේශපාලන ව්‍යාපාරයත් විනාශ කරගත්තා. නායකත්වයේ විනාශ කිරීම සම්බන්ධයෙන් මේ තීරණයක් ගන්නවද? නෑ, නායකත්ව වෙනස් කිරීම පිළිබඳ තීරණ අපේ සාකච්ඡාවල ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපේ පක්ෂ පැත්තෙන් බැලුවොත් එහෙම ඉතින් සජිත් මහත්මයා අපේ පක්ෂෙත් විනාශ කළා, එයත් විනාශ වුණා කියන එක තමයි මම දකින්නේ.
මෙම අවස්ථාවේ සිරිකුත පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිටින් ගමන්ගත් සමග ජනබල වේගී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වූ නීතිඥ අතුල රණකල මහතාද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපේ නායකයා නිසා තමයි මේ සියල්ල සිද්ධ වුණේ. මේ රටේ සියල්ල දේවල් වලට ඔහු වග කියන්න ඕනේ. මේකේ හොර කණ්ඩායමත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ මේකේ කරපු කුමන්ත්‍රණ නිසා තමයි අද මේ අත්පත් වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පරාජය සම්බන්ධයෙන් තිසත් නායක සහ වඩිවෙල් සුරේෂණ බහතුරුන්ද මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. 1946 මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා මේ පක්ෂය බිහි කළේ මහා බලාපොරොත්තු ඇතුව. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය තුළ ගත වුණු අවුරුදු 26 තුළ පක්ෂය විශාල දෙදරීමකට ලක් වුණා. කඩාගෙන වැටීමට ලක් වුණා. ඒක ඉතාමත් පැහැදිලි අවාසනාවන්ත තත්වයක්. ඉතින් තවදුරටත් මේ විදිහට පක්ෂයේ බෝට්ලෑල්ල හෝ පක්ෂ කාර්යාලය තියාගෙන යන්න පුළුවන්ද කියලා සජාතික පක්ෂ නායකයෝ හිතන්න ඕනේ. මාලේකම් තුමා කරුණාකරලා පෙරදුනා. ජාතික සංවිධායකතුමා නුවරළියෙන් පෙරදුනා. අද උපනායකතුමා කොළඹෙන් පෙරදුනා. හරිද? ඊට පස්සේ තවත් මේ උපනායක කීප දෙනෙක් ඉනවා. ඔක්කොම පෙරදුනනේ. සීට් නැත්තෙම නැනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය හිතන්න ඕන අපරාධ මේ පක්ෂකනේ ඒ ජනතා ඒ පාක්ෂියෝ ටික අමාරු දාන්න නැතුව දැන් හරි සිරිකොත් ඔක්කොම බාර දීලා සජිත් ප්‍රේමස මහත්තයා එක්සත් ජාතික පක්ෂය නැවත සැරේ සියදුනම එකතු වෙලා එක ගමනකින් යන්න අපි සූදානම් වෙන්න. මේ අතර නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂයේ මහලිකම් අකිල විරාජකාරීව සම්බහතා පවසන්නේ මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශාල ජනවරමක් හා එක්සත් ජාතික පක්ෂය විශාල පරාජයක් ලබා ඇති බවයි. අසාර්ථක වීමවල මෙන්ම අඩුපාඩු වලද වගකීම බහර ගන්නා බවද ඒ මහතා පවසනවා. මැතිවරණයේ සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමට කෘතඥතාව පළ කරන ඒ මහතා නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැප වූ රාජ්‍ය නිලධාරීන්ටත් ජනතාවටත් පොලිසියටත් ස්තුතිය පළ කරන බවද පවසනවා. මෙම අසීරු අවස්ථාවේ තම පක්ෂිය සමග රැඳී සිටි සියලු දෙනාටද කෘතවේදීත්වය පළ කරන බවයි ඒ මහතා තවදුරටත් පවසන්නේ. 2020 මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් අති විශිෂ්ට ජයග්‍රහණය තුලින් සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් බවට පත් කළ හැකි බව ජයග්‍රහණය ලැබූ මහජන නියෝජිතයන් පවසනවා. මෙය රට ලැබූ ජයග්‍රහණයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයක් ගන්නට මට පුළුවන් වුණේ අත වශයෙන්ම මේ ජාතිකත්වයේ මත පදනම් වෙච්ච දේශප්‍රේමී ජනතාව මට මේ ඡන්දය ලබා දුන්න නිසා. ඒ නිසා මම ඔවුන්ට ගරු කරනවා, මගේ ප්‍රණාමය හිමි වෙනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල පිළිබඳව ලොකු විශ්වාසයක් ජනතාව තුළ තියෙනවා. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න රජයක් හැටියට අපිට කටයුතු කරන්න වෙනවා. අපට ලබා දුන්නේ ජයග්‍රහණය පිළිබඳව අපි පොළොන්නරු ජනතාවට අපේ ගෞරව සහ ස්තුතිය පිරිනමනවා. අපි නව රජයේ යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ නායකත්වය තුළ මේ රටේ ඉදිරියට ගෙන යන්නට පුළුල් සංවර්ධනයක් කරා සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගන්න අපි සියලු දෙනාම කැප වෙන බව ප්‍රකාශ කරන්නට ඕනේ. බොහෝ කාලයකට පස්සේ අපි දුටුවා මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව අරන් වැරදි වැඩ කරන දේශපාලන ජන පාඩමක් වගලා තියෙනවා. දැන් ජනතාව ජනතාවගේ යුතුකම ඉටු කරලා තියෙනවා. දැන් අවස්ථාව තිබෙන්නේ රජයට රජ යුතුකම ඉටු කරන්නට. අපි හිතනවා අද ව්‍යවස්ථා වෙනසක් අවශ්‍යතාවය තියෙනවා. ජනතාව එක පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ජනතාව අද තෝරාපත් කරගෙන තියෙන්නේ ඉතාමත් බුද්ධිමත් කණ්ඩායමක් හැටියටයි අපි දකින්නේ. මේ දිස්ත්‍රික්කේ ජනතාව මාකරේ නැවත වතාවක් විශ්වාසය දබලා හම්බන්තොත් දිස්ත්‍රික්කේ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනතා විමුක්ති පෙරමුණට ලැබිච්ච පරාජයත් එක්ක ඊටත් මානසික වැටලෙ. හැබැයි අපි ඔවුන්ටත් කියන්නේ ජය පරාජය පුරුදු වෙන්න ඕනේ. ඒක පළවෙනි වතාවට අපට හැකියාව ලැබිලා තියෙනවා අන්දවාදින්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පිහිටවන්න. රත්නපුර මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද ලක්ෂ දෙකකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන් මාගේ ආදරණීය අපේ සහයෝගය දක්වපු ඡන්ද ලබා දුන් සියලුම දෙනාට මාගේ හදපිරි ගෞරවය පුද කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ කෘතඥතාවයේ පළ කළ යුතුව තිබෙනවා. 6 වෙනි වරට මා ඉදිරිපත් වූ මැතිවරණයේදී අඛණ්ඩව අපරාජිත මන්ත්‍රීවරයෙක් ලෙස මාව තෝරාපත් කර ගැනීම ගැනත් ජයග්‍රහණ පිළිබඳ සතුටු වෙනවා. ඉතින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ලබාගත් ජයග්‍රහණයක් මේක. ඉතින් මේ මන්ත්‍රී ධූරයේ හිමි මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ආරම්භ කරපු වැඩසටහනේදී අද ඉඳලා ඉදිරියට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු පහ තුළ මේ රජරට පුරවරය තාම ඉහළින් සංවර්ධනය කරන්ඩ වැවමුණු ටික හදලා ගෝ ජනතාවගේ ආර්ථිකය ගොඩනගන්නත් මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙල පිළිබඳව තියෙන පැහැදිලිතාව නිසා ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිබඳ තියෙන විශ්වාසය නිසා මේ ජනවරම ලබා දීලා තියෙනවා. මේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරී භාවය ආරක්ෂා කරන්න, මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරන්න මේ ලැබුණු ජනවරම පාවිච්චි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම සන්තෝසයි පුරවැසියෙක් විදියට හේතුව ලංකාවේ මැතිවරණ ජන සමාජය අතිශය දියුණු වෙලා සමස්ත ප්‍රතිඵල විශ්ලේෂණය කරලා බලද්දි රටේ ජන සමාජය බරපතල ලෙස සවිඥානික වෙලා දේශපාලනය සම්බන්ධව ඒක රටක් විදියට අපි ලබපු දැවැන්ත ජයග්‍රහණයක් ඒ ජනවරමට ගරු කරමින් කටයුතු කිරීම ඒ වගේම හරි දේ හරි විදියටත් වැරදි දේට කොන්දේසි විරිතව නැගී සිටීමත් පක්ෂ වශයෙන් බෙදිලා වෙන් වෙලා වැඩ කෙරුවට මැතිවරණයෙන් පස්සේ අපි ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට එකට එකතු වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා අපි විපක්ෂයේ හිටියත් අපිට විපක්ෂයේ රාජකාරියක් තියෙනවා කරන්න ඒ කාර්ය භාරය කොන්ද කෙලින් තියාගෙන ඉෂ්ට කරනව අනිවාර්යයෙන්ම දීර්ඝ කාලයකට පසුව තනි පක්ෂයක් හැටියට පක්ෂයකට ලැබෙන විශාලතම පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාව 2020 මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන නිසා ස්ථාවර රාජ්‍යයක් ගොඩනැගීම විශාල සතුටක් වැඩ කරවුත් පමණයි අපිට ඉදිරි ගමනක් තියෙනවා කියලා ඒක මෙදාපාර ඔප්පු කරපු එක මම ජනතාවට ඉස්තුති කරනවා இந்த வெற்றி உண்மைக்கு ஒரு சந்தோஷமான விஷயம் தான் ஏன்னா நீங்க பாத்தீங்கன்னா நாங்க ஆரம்பத்துல இருந்து நூறுல மாவட்டத்தை கைப்பற்றணும் தான் இருந்தோம் ஆனா நீங்க பாத்திருப்பீங்க இன்னைக்கு 1,00,000 வாக்குகளை தாண்டி இருக்கும் ஒரு 26 வயசு இளைஞரா தாண்டி இருக்கு அப்படி இருக்கும்போது இது வந்து அனுதாபம் கிடையாது இது வந்து மக்கள் என் மேல வச்சிருக்க ஒரு நம்பிக்கை மக்கள் ஒரு புதிய மலையகத்தை உருவாக்க முடியும்னு ஒரு நம்பிக்கை இருக்கு அப்படி இருக்கும்போது இந்த வெற்றி முழுமையா மக்களுக்கு தான் சமர்ப்பிச்சாரு අපි විපක්ෂයේ කාර්යභාරය හොඳින් ඉෂ්ට කරනවා අද මේ රටේ තියෙන අලුත්ම පක්ෂේ ලාබාලම් පක්ෂයේ විදිහට මේ පක්ෂේ ලියාපදිංචි කරලා මාස 5යි මැතිවරණ ව්‍යාපාරය මාස 1මාරයි අපිට මේ රටේ තිබ්බ පරණ පක්ෂ සියල්ල පහු කරගෙන මේ රටේ විපක්ෂයේ බහුතරය අපිට ගන්න පුළුවන්කම ලැබුණා කිසි දිනක තුනෙන් දෙකක ඡන්දයක් ලබාගත නොහැකි කියන මහා මිත්‍යාව ජනතාව විසින් ඔවුන්ගේ අභිලාෂයන් අනුව බොරු කළා තියෙනවා. ඒ නිසා තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් ලබා දීලා තියෙනවා. ඒකම බලාපොරොත්තුව ඕටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් සමග එකතු වෙලා මේ රට අලුත්ම පරිවර්තනීය යුගයක් ඇති කරයි කියන දැඩි විශ්වාසයෙන්. මේ රටේ ජනතාව කෘතවේදී වුණා. ඒ ආකාරයෙන්ම කොරෝනාව සංගතයෙන් අපේ රට බේරගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය පළ කිරීම අවස්ථාවට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පත් කරගෙන තියෙන බව මේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පේන්නේ. විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රට වෙනුවෙන් කරගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම තමයි අපේ කරපිට තිබුවේ. අපි මහජන නියෝජිතයෝ හැටියට ඒ වගකීම කරපිට තියාගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනතාව වෙනුවෙන් වෙන්න ඕන සියලුම දේවල් අපි අතින් ඉටු කරන්න. මෙරටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තියපු බලාපොරොත්තු නැවත තහවුරු කරලා මෙරටේ ජනතාව ලොකු අපේක්ෂාවක් සහගතව කටයුතු කරලා තියෙනවා කියන බව පේනවා. ඒ නිසා මේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගෙනියන කාර්යයට අපි සහයෝගය දෙන්නත්, ഇതുමලා ඒ වගේම බැහැරෝ යනවා නම් ඒවට විරුද්ධව හඬ නගන්නත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නත් අපි විපක්ෂයේ කාර්යභාරය හරියාකාරව ඉෂ්ටකරන කටයුතු කරනවා. පහුගිය ආණ්ඩු බලයට පත් වුණාම කරේ විපක්ෂයාට හිරිහර කිරීම තර්ජනය කිරීම ඒ වගේ දේවල් අපි පැහැදිලිවම විපක්ෂයාටවත් කිසි කෙනෙකුට හිරිහරයක් නොවන විදියට සාමකාමීව මේ ජයග්‍රහණයේ සමරීම තමයි රජයේ හැටියට අපේ වගකීම පරණ කට්ටියට අනතුරු ඇඟවීමකුත් කරලා තියෙනවා එක්ක හැදියල්ලා නැත්නම් ඊළඟ සැරේ ඔගලංග පරද්දනවා කියන අනතුරු ඇඟවීම කරලා තියෙනවා මේකේ අපි තේරුම් ගන්න ඕනේ අපි මහජනතාවගේ සේවකයෝ මිසක් ස්වාමිවරු නෙමෙයි අපි කැප වෙලා තියෙන්නේ මහජනතාවට සේවය කරන්න අපි හේතුව අපි උතුරෙන් කොම් වෙලයි කියලා නෑ උතුර අපි ඔබාරගෙන තිබෙනවා ඒ වගේම නැගෙනහිරත් මුස්ලිම් නියෝජිතයින් අපේ පෙරමුණෙන් දිනාගෙන තිබෙනවා මේ නිසා පළවෙනි වතාවට උතුරත් නැගෙනහිරත් ඇතුළත් වූ ජාතික ජයග්‍රහණයක් අපි ලබාගෙන තිබෙනවා නිලධාරී වාදය විඳගෙන දූෂණය අතික්‍රමණය කරගෙන අනාගතයේ ගොඩනගෙන ඉතිහාසයට එකතු වෙමු සැරසෙමු ජය වේවා කුරුණෑගල බුවනික ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද වරින් තුනිකුත් කළා. ඔවුන් අත්අඩංගුවටගෙන ලැබෙන 10 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. කුරුණෑගල බුවනික ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට පාර්ශවරසකගේ විරෝධතාව පළ වුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක්ද පත් කළා. ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි නීතිපති දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කළේ.
අද දින ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා. එම කරුණු දැක්වීමේදී ගරු නීතිපතිවරයා වෙනුවෙන් සඳහන් කරන ලද්දේ රටක ජාතික උරුමය කියන්නේ ඒ රටේ අනගි භවනීය සම්පතක්. රටක වටිනාකම මැනෙන්නේ මිල මුදල් වලින් විතරක් නෙමෙයි. පෞරාණික ස්මාරක හා සම්පත් වලින් එසේම තවදුරටත් නීතිපතිවරයා වෙනුවෙන් දක්වන ලද්දේ අප රටේ පෞරාණික ඉතිහාසයේ විනාශ කරන කවර හෝ පුද්ගලයෙකු වේ නම් තරාතිරම නොබලා උන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ සාක්ෂි මත සහ කරුණු මත කුරුණෑගල නගරාධිපති ඇතුළු හතර දෙනාට එරෙහිව වරෙන්තු වහාම ක්‍රියාත්මක වන පරිදි නිකුත් වුණා. එසේම අදාළ වරෙන්තුව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් කුලතුංගට ක්‍රියාත්මක කිරීමට නියෝග කළා. නඩුව කැඳවෙන්නේ අගෝස්තු මාස 10 වන දිනයි. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා හිටපු මන්ත්‍රී රිෂාඩ් බදීදීන් මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් රිෂාඩ් බදීදීන් මහතාගේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විරෝධතා මතු කළා. ඔහු කියා සිටියේ පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සංකීර්ණ එකක් බවයි. පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට තහනම් නියෝග නිකුත් කළහොත් පරීක්ෂණ නිසි ලෙස සිදු කිරීමට නොහැකි වනු ඇති බව ඔහු පෙන්වා දුන්නා. පෙත්සම්කරු විමර්ශනවලට සහයෝගය දී නැති බවත් ඔහු හිටපු මන්ත්‍රීවරයෙකු වූ පමණින් නීතිය හමුවේ සුවිශේෂ වරප්‍රසාද හිමි නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 20 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අසත්‍ය තොරතුරු ලබා දීම සහ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා අත්අඩංගුවටගත් ශානි අබේසේකර මහතා සහ ඊට අනුබල දුන් හිටපු පොලිස් පරීක්ෂක මොහන් මෙන්ඩිස් යන අය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. එහිදී අවියායුද ආඥාපනත යටතේ ඇපදීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. මෙරටදී අත්අඩංගුවටගත් විශාලතම හෙරොයින්තුගේ සම්බන්ධයෙන් නැවත විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා. ඒ අනුව එහි අධ්‍යක්ෂවරයා අධිකරණයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළා. රුපියල් මිලියන 2945ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 297 ග්‍රෑම් 490ක් කොළුපිටිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යලි විමර්ශන කරන ලෙස දැනුම් දී තිබුණේ මෙම වැටලීම සිදු කළ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්ව සිටීම හේතු වෙනුයි. තමන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කළ රීඩ් පෙත්සම ලබන 3 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළා. සම්පායෝ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ රැඳවියෙකුට ශීතකරණයක් ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරෙන්තුවක් ලබාගෙන ඇති බවයි. එම වරෙන්තුව බල රහිත කරන රීඩ් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.